පුනරුද යුගයකට රට අනුරට ජාතික ජන බලවේගය. මේ දිනවල දිවෙනේ පවතින නීතිදී විශේෂයෙන් නීතිදී කොටසේ පවතින විශේෂත්වය අපි ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොමුණත් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල, මහතර, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල විටින් විට වැසිහෝගේ ගුරුම් සහිත වැසි ඇති වේවි. ඌව පළාතෙත් ඒ වගේම මඩකලපුව සහ හම්පාර යන දිස්ත්‍රික්කවලත් සවස් කාලේ හෝ රාත්‍රී කාලේ ස්ථාන තැනින් තැන වගේ වැසිහෝගේ ගුරුම් සහිත වැසි ඇති වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම කියන්න ඕනේ අද දවසෙත් අපි දිවයිනේ මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් ඒ වගේම උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට මොනරාගල සහ ත්‍රිකුණාමලය වගේ දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක වගේ තරමක තද තුලම් අද දිනෙත් අපි අපේක්ෂා කරනවා. දිවයිනට මුහුදේ කාලගුණය සැලකුවහම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හොගේ ගුරුම් තහිත වැසි ඇති වේවි. සෙසු මුහුදු ප්‍රදේශවල අපි තරම් වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දිවයිනට මුහුදේ සුළං හමන්නේ නිරිත දිසාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් කංගසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත් ඒ වගේම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60ක් දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. එම අවස්ථාවල එම මුහුදු රළු වේවි. ඒ වගේම ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරේ දක්වාත්, පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල මාතර දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් මෙම සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ක් දක්වා වගේ වැඩි වීම ඉඩකඩක් තියෙනවා. එම අවස්ථාවල එම මුහුදු තරමක් රළු වීම ඉඩකඩක් තියෙනවා. ඒ පිළිබඳ අවධානයෙන් ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන්න කියලා අපි විශේෂයෙන්ම ධීවර නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. මුදලාලි, දැන් වතු වැඩටත් පඩි වැඩි වෙච්ච එකේ අඩිය පුඩියක් ගාලා කාලා බිලා ඉන්නේ පැව. මං දැන් ওই ජහජරව බොන්නේ නැහැ නේ මුදලාලි. වැඩි වෙච්ච පඩියයි බොන්න ගිය සල්ලි ගෙදරටයි දරුවන්ටයි දැන් මං වේදම් කරනවනේ. අපිටත් කියලා අනාගතයක් තියෙන්න බෑ බාරතී. අමාරු වෙලාවක අපිට පඩි වැඩි කරපු එකට අපි කලගුණ සලකන්න එපෙයි. ජය ගමු ශ්‍රී ලංකා, මගෙන් පටන් ගමු.